පින්නතු මේ දිනවල අපි සාකච්ඡා කරන්නේ කෝටි ලක්ෂයක් සක් වලේ ආග්ඥා ශේෂත්‍රයේ පතුරුවමින් භාගිතුන් වහසේ දේශනා කොට වදාළ උතුම් වූ රතන සූත්‍ර දේශනාව. මෙ සූත්‍ර දේශනාව පදනම් කරගෙන ධර්ම දේශනා පහක් මේ වෙනකොට සිද්ධ කරලා ඉවරයි අද මේ පින්නතුන්ගේ දායකත්වයෙන් සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ හයිවෙනි ධර්මදේශනාව අපි පස්සනිි ධර්ම දේශනාව නිමා කරනකොට දෙවනි ගාතාරත්නය තමයි සාකච්ඡා කරන්න පටන්ගත්ති තස්මාහි භූතා නිසාමීත සබ්වී මේ ගාතාරත්නයේ භාගිතුන් හස දේශනා කොට වදාලි මේවෙලාවේ ධර්මශ්‍රවනය කරන්න ඇවිල්ල ඉන්න සියලුම දෙනාට ගැන මිනිසුන් ඉන්නවා දෙවියන්ගන්නවා මෙ සියලුම දෙනාට දේශනා කරන්නේ මනාව සිත පිහිටවාගෙන එළඹ සිටි සිහියෙන් යුක්තව ධර්මශ්‍රවනය කරන්න කියලා මේ ඇවිල්ල තියෙන්නේ භාගිතුන් වහන්සේකෙන් බනාහන්ඩ වෙනත් කිසිදේකට නෙමේ එනිසාක් කැමැත්තෙන්ව ධර්මශ්‍රවනය කරන්න කියලා බාගිතුන් වහස මතක් කරනවා. හැබැතින් මේ දෙවියන්ගේ මේ වෙලාවෙ හිත මනාවම පිහිටවාගෙන ඉන්න බවත් බදුරජාණන් වහන්සේ හොදාකාරෝම දන්නවා එහම දැනගනත් භාගිතුන් වහස සඳහන් කරනවා මෙ මනාව ධර්මය නුබලාගේ ජීවිතය යහපතෙහි යෙදවවීම සඳහා, එළඹ සිටි සිහියෙන් යුක්තව කෙලෙස් සුද්ධ කරගැනීම උදෙසාම ධර්මශ්‍රවනය කරන්න. එමනි කෙලෙස් සුද්ද කරගැනීමේ ක්‍රමවේදය සහිතවම බනාහන්ඩ කියලා. එති එතකොට කෙලෙස් සුද්ධ කර ගැනීමේ ක්‍රමවේද සහිතවම බණහන්ඩ කියල සඳහන් කරහම්. සඳහන් කළා තමන් සංවරව ඉන්නවන්නන් මෙ සංවරය කියන්නේ කෙලෙස් සුද්ධ කරන ක්‍රමය තමයි තමන් සංවරවෙන එක. එතවොට සංවරය කියන්නේ මොකක්්ද කියන එක භාගිතුන් වහසේ දේශනා කළා පහන සංවරයයි සංවර විනයයි පහන විනය කෙලා ආකාර දෙකා. තමයි තමන් සංවර කරන ක්‍රමය මෙතන අංග දහයක් තියෙනවා අංග දහයෙන් සංවරවිනේ කියනෙ එක කොටස් පහකට බෙදෙනවා පහානවිනේ කියෙනෙෙ කොටස් පහකට බෙදෙනවා. මේ අංග දහයෙන් යුක්තයි නං යම් කෙනෙක් අන්න එවන් පුද්ගලයකුට තමයි සංවර පුද්ගලයක් කියල කියන්න පුළුහඟවෙන්නේ. එදකොට තමයි යැබිට තේරෙන්නේ. සංවර වවේඩ කොච්චරාම ආර්ද කියලා. අපි හිතාගිින්වා කියන කාරණාව සංවර නෙමේ ුතුකොට. එතට මොනෝද මේ කොටස් දහයි අපි යුට්ටක් එක දැනගැනීම උදෙසා සාකච්ඡා කළොත් මොකක්්දේ කොටස් දහය සඳහන් කරනවා සංවර විනේ තුළ ආකාර පහක්තියෙනවා. සීලසංවරේ සතිසංවරයේ ඥානසංවරයේ න්ති සවර විරිය සංවරයේ එ තමයි සංවර විනය කියන කාරණාව ඇතුල තියෙන කොටස් පහා. එතට මොකදද සීල සංවරය කියල කියන්නේ මනාව යම් කෙනෙක් සීලයෙන් යුක්ත වෙන බව විශේෂයෙන් සඳහන් කරන ප්‍රාතිමෝක්ෂ සංවර සීයේ පීළකට සඳහන් කලා ඉන්ද්‍රිය සංවර සීලය මේ සීලයන්ගෙන් මනාව සංවර වඩුවන. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කෙලක හම සතිසංවරයේ මනස් සිහය. ඉන්ද්‍රිය සංවර සීලය ඥානසංවරයේ නුවනින් විමසා බලා කරන දේවල්. අපේ ඉන්ද්‍රියන්ගෙන් කරන බොහෝදී එකක ඉන්ද්‍රියන්ගෙන් කෙරෙන කටයුතු තයෙනවලන ඇහෙෙන් බලනවා. කනෙ අහනවා. දිවෙන් රස විඳිනවා. නාසය ගඳසුවදාග්‍රහණය කරන මේවේවාගේ ඉන්ද්‍රියන්ගෙන් කරන කටහිතුතියෙනවා. ආංගේ හැම කටයුත්තක්ම මනාව සිහියෙන් කරන්න කියලා. එකයි මේ ඉන්ද්‍රී සංවර සීලී. ඉන්ද්‍රියන්ගේ සංවර බ වින්ද්‍රියන් අසගවර විච්චාම. හරියට අකුසන්න පෙරෙන්නේ දැ යම් රූපයක් දකිනවා එක්කෝ අපිට ඒ රූපයක්ත් එක්ක ඇතිවෙන්නේ දවේශ සිතක් එහෙමත් නැතන් ඇතිවෙන්නේ ලෝබ සිත ලෝබ සිතක් කියනෙ එක මතමයි රාග සිතක් කියල කියන්න එතවන යම් අකමැති රූපයක් දැක්කහම මට ඇතිවෙන දවේශය කාටද පාඩු මටමන පාඩු දැන් සමහරලාට යමෙක් දිහා දැකලා මට තරහ ගැති වුණහම ඒ පුද්ගලයා දන්නේෙත් නෑ ැ ම නිසා අහවලට තරහ ඇති වෙලා කියලා. ඔහු දන්නෙත් නෑ. නමුත් මේ ද්වේශය කියන අකුසල කර්මයේ මා තුළ එන්ඩෙන්න්ඩ මෝරමින් මට සතරාපායට පාරහදනෝ. ඉති ගේහින්දා. ඇහෙන් යමක් බලහම එක්කො ගැටෙනව නැත්තන් ඇලෙනවා. ගැටීමත් හොඳ නෑ ඇීමත් හොදනෑ ඉති ඒක මනාව තමන් තේරුම් අරගෙන ඇහැපාලනය කරන්නගො ඒකන භාගිතුන් වහසර මාගන්ධිය සූත්‍රයේ දේශනා කලි මාගන්දිය කියන බමුණා බුදුරජාණන් වහසර ගොඩක් බැන්නා ඇයි බයින්නේ ඉන්ද්‍රයන් සංවර කරගණ්ඩ කිව්වා කියලා ඉන්ද්‍රියන් සංගොර කරණ ිගුව කියලබනිනෝ ඇයි මිනිස්සුන්ට ඉන්ද්‍රියන් ලැබිල තියෙන්නේ සැපවිඳන්ඩ කියල කියන්නේ රූප හොය රූප බලල දැක්කට වඩා ලස්සන රූප හොය හොයාගිහිල්ල බලල සතුටුුවෙන්ඩ කියල තම මා ගන්දියයට කියන්නේ. බුදුරජාණන් වහසේ දේශනනා කරන්න එහමොනිිමෙයි. පාගිතුන් වහස යහනවා රූප හොයල, රූප බල, රූප රස විඳලා අන්තිමට රූපයේ ආදීනුව දකිනකොට මොනෝද කියන්නේ. තැරගොල් ආදීනවය ගැන කතාවක්නේ. ඒ වගේ මෙ හැම ඉන්ද්‍රයක්ම විවිධ පැතිවලට යනවා. ඒ පැතිවලට ගිහිල් අකුසල්ම තමයි යරගනා පහු එන්නේ වැඩිපුරගෙන් යකුසල්. තො ඉන්ද්‍රිය සංවර සීලය කෙකන්නේ ආංගේ ඉන්ද්‍රියන් මනාව ආරක්‍ෂා කරන්න ඕනේ පාපේට යා නොදී රැකගණඩ කෙලෙයි මේ සඳහන් කරන්න. නුවනින් විමසා බලා කරන දේවල් ඉන්ද්‍ර සංවර සලයයි. කන්තිසංවරය මකද මේ කන්ති සංවරය කෙළකන්නේ ඉවසීම ශාන්තිය ත කන්ති ඉවසීම මොනද ඉවසන්ඩෝනේ අව්ව ඉවසන්ඩ වෙනවා. ව්‍යස්ස ඉවසන්ඩ වෙනවා. එතකොට මැසි මදුරුවාදීන්ගේ කරදර ඉවසන්ඩ සිද්ධ වෙනවා. සතා සිවපාවගේ සරපයාගේ කරදරේ ඉවසන්ඩ සිද්ධ වෙනවා. සමහරලාට එකට ජීවත්වෙන දෂ්ට මිනිස්සුන්ගෙන් සිද්ධ වෙන හානි බලපෑම් ඉවසන්ඩ සිංි සිද්ධවෙනවා. අපි ඉවසුවේ නැත්තං මොකද වෙන්නේ. කිවසන්ඩ බැරිවෙච්ච තැන අකු සල්මයි මදරුවෙක් දෂ්ටරනෝ මට ඉවසන්ඩ වැැරිවෙච්චි ගම මංකරන්නේ පහරක්්ගානවා. ඒ මදුරුවාගෙන් තිබ්බ කරදරේනං ඉවරයි නමුත් මට ආත්ම ගානකට ඒවාගේ තැලිලමැරෙන්ට හේතුවක් හැදිලඉවරයි. එක වතාවක් නෙමේනේ සමහරලාට සියවත සියවර දෙසියවර තැලෙන්ඩ සිද්ධ වෙනවා සංසාරී ඇයට මදුරුවත් අලල මරපු නිසා. ඊට අමතරව නිරයට ඇන්ඩ සිද්ධ වෙනවා. බානුක සංවර නොවිච්ච නිසා හොයි තරං දීර් ලය අමාරුවේ දාගත්තත කියලා. එක මදුරුවටයි ගැහුේ නව මට සියදහස් වරගුටි ක්ඩ සිද්ධ වෙනවා. එකමන මේ මැරැන්ඩම ගුටි කණ්ඩුව වෙනවා. මැරුවනන් අන්ගේ නිසා ඉවසන්ඩ සිද්ධ වෙනවා. නරක මිනිස්සුන්ගේ නරක වචනය වසන එකක හරි අමාරුවවැඩක් ඔය නරක මිනිස්සුන්ගේ නරක වච්චනය මට බැන බැන පටිපසෙන් එනකොට ඇහෙන්නෑවාගේ යන්ට අමාරුයිඉන්නේ. නොහරි කියන්නම මවයි මටත් තිෙන්නේ. දෙ සන්තිමතිම ඒ කියමන සමහට පොලීසියෙන් උසාාවියෙන් අතරවෙන්ත ඇන්ටනකං යනවා. නමුත් ඉවසඩ කියල කියවා. නරක මිනිස්සුන්ගේ නරකවච්චන කන්ති සංගරේ. සාරිපුත්්තයන් වහන්සගේ ඉවසීම මේ ලෝකෙ ත කවුරු උපොමවා කරන්නද. මේ තරම්ම ඉවසනවා තරහයන්නෙන ාවේ භික්ෂූන් වහසට කියලා මිනිස්සු කියහම. බුණ කියීවනි මව විවසීම නැති කරන්න ම බලන්නන් තරහයන්න නැටති හැති දෙලා වඩිනකොට පිටිස්සෙන් දෝගෙන ගිහිල්ලා අයියෙන් පාරක් පිට මැදර යහුවා වැතිින් හැරිලවත් බැලුවනේ බමන බලාග හිටිය දැම් බැල්ලව දැම්බනී දැම්බනී මටකල් හැරිලවත් බැලුවනේ බමුණ ආය පිටිපස්සෙන් දීවා ඉස්සරහින් රැකලා දන ගහල වැඳල කියනවා. අනිස්වාමිනිීමට සමාවෙන්ට කියලා. ඇයි කියලලා ඇහව්වා මොහතකට කලින් බොහන්සිගේ පිට ගැහුවේ මයි කියලකීවා.ඒ සමාවදුන්නා ඉඩවසිකව සමාවදීල මදි මඟ ගෙදර දානෙකටත් වඩින්න්න කියලා. සාරිපුත එනස්සේ දානටත් එෙඩිය හැබැ එනකොට මිනිස්සූ මෙ පොලු තියාගෙන මග රැකගන බලාගෙන ඉන්නවා. මොකටද මේේ? අර බමුණට ගහන් සාරිපෘතියන් වහසේ අහනු ඇයි මොකදෝගොල්ලොේ කඩු පුළු තියාගෙන ස්වාමිනි ආරංචී අර බමුණාව වහන්සේ ගැහුවා කියලා අද බමුණා දෙක එකක් බමුණට කරනවාගේ මිනිස්සු බොහෝම කුපිත වෙලා සාරිපෘතියන් වහන්සේ හනවා ගැහුේ මටනේ ඒක බමුණයි මායි බලා ගත ීතුදයක් ඉද ගොල්වෙ න්න කියලා ඒවාගේ මහ් උදුමාආකාරි වැසිල්ල හැරිලවත් බැලුවෙනේන අපිටත් එහෙමනිි පින්නතුී නැ අපිට තව කෙනෙක් ඇවිල්ල කියනවා සමහරු ඉතින් ඕගල්ලන්ට මෙහෙම මෙහෙමත් කියනවා කිය නොෙක් දේවල් කියන ඉන්නවන්නේ එදවට අපේ තියෙන තන්හාාවට අපිට වුවමනා කවුද කව්දේ මට එහමී කවුද කිවේ කියලා මම හෝයෙනවා දැනගත්තාම හාවල එහෙම කියලා තියෙන්නේ කියලා ඔහු සම්බන්ධය මගගේ හිතේ ඇතිවෙෙනි මකක්ද. තරහක්නි ඒ තරහ කවදාවත් මට හොඳත්ද එහෙන මට බැනපු කෙන කවුද කියලා අහනවට වඩා හොඳයි ඒ කියන්ඩ එන කෙනාට කියනවමේ මටක එහෙම කිවිය කවුද කියන කාරනාව මට කියන්න එපා. මට ඕන නෑහෙමදයි. මට මම හොඳයි නං අනික්කායටමන් නරක්වුණට මක් නේනේ? කාට නරක් වුණත් මම හොඳයි නම් බුදුරජාණන් වහන්සේට මම හොඳයි.ඇති මේ ලෝකෙ කවුරු මාත්‍යයක තරහුන හම මොකද භාගිතුන් වහසේ අමනාප නැත්තන්. කවුරුමාතක හොඳවු හාම මොකටද භාගිතුන් වහසේ මංගෙනාමනා පයින. එෙද මේ ලෝගෙ කවුරු නැතත් බුදුරජාණන් වහන්සේ ඉන්නවලං එච්චරයි. භාගිතුන් වහසට හොඳ කෙනෙක් වෙනවා කියල කියන්නේ මේ ලෝක ඔක්කොටම හොඳ කෙනෙක් වෙනවා කියන එකයි. එඳ මේ කන්ති සංවරය ඉවසීම ඉතින් එදිනෙදා ජීවිතයේ කොච්චර දේවල් සම්බන්ධයෙන් ඉවසන්ඩ තියෙනවාද ඊළඟට සඳහන් කළා යම් කෙනෙක් මෙ මනාව තමන්ගේ දවුණුව වෙනුවෙන් තමන්ගේ උසස් බා වෙනුවෙන් කටයුතු කරන ගොට ඔවුළඟ තියෙන්වනෑ වීරය සංවරේ. මකද වීර සංවරය කෙර කියන්නේ. උපන්නා වූ කාම විතර්කයන්ට හිතේ නවතින්ඩ ඉඩ නොදෙන්ඩ වීරයක් තියෙන්ව. ෆතජ්ජන සත්වයාගේ චිත්ත සන්තානය තුළ නිතර නිතර කාම විතර්ක දේශ විතර්ක උපදිනවනි. එතකට මෙතන සඳහන් කරනවා ඒ විතර්කයට තමන්ගේ හිතේ නවතින්ඩ ඉඩ දෙන්න එපා කියලා.මද කාම සිතුවිල්ල හිතේ නවතිනව කියල කියන්නේ දැඩි අනර්තයක් කරලාම තමයි ඉවර වෙන්නේ. එන්ද භාගිතුන් වහස දේශනා කරනවා එක වහාම හිතෙෙන් බැහැර කරන්නඩුව නෑ. නැවත නූපදින්ඩම බැහැර කරන්නඩෝනෑ. හර අපි අපේ රටේ භික්‍ෂූන් වහස නමක් පෙන්්ඩ පාතය වඩිනකොට තරුණ හාමුදුරු නමක්. උන්හසේ ගමේදී දැක්කා තරුණ කාන්තාවකගේ නොදැකිය යුතු තැනක් උුණුහසේ දැක්කා දැක්ක ගමන් රාගසිතක් ඇතිවුුණා. ඇැබ රාගසිත උපදින කොටම උනුහස එතනම නතර වුණා. නතරවෙලා මනාව සිහිය පිහිටෙව්වා මේ යාගේ රාග සිත. මේක මහා අකුසල් හිතක්. මේ රාගය සිත නැවත නැවත මට උපදිින්ටන්ගත්තොත් මට ආයිආයි වැඩෙන්නේ අකු සල්මයි. උුහස්සේ පිින්්ඩපාතිවැඩින එක නවත්තලා එතනම හිටගන පිළිකුල මෙනෙහි කරලා අර විපදිච්ච රාගසිත යටපත් කළා. යටපත් කරලා පින්ඩපාති වැඩියා. දානසිහාගෙනඉල්ල දානනි වැලඳුවත් උන්හසිට දැම් බයයි. අර දැකපු කාරණාව මතක් වෙවී නැවත නැවත රාගසිත උපදීද කියලා බයයි. ආංක නිසා. ගේ ආචර්වරය හොයාගෙන ගිය. ගේලකිව ස්වාමීනයේ මට කර්මස්ථානයක්දට. කර්මස්ථානයේ දුන්නට පස්සේ උන්වහස වන්දනා කරලා එලියට වෙල් ආචාරිවරයට කියනවා ස්වාමීනී මේ හිතේ උපදින රාග විතර්කයේ නැත්තටම නැති කරගණඩ මට පුළුවන් උුනොත්. ඔබහන්සිට ආයවතාවක් මාව දකිඩ ලැබෙයි මටේක කරගන්න බැරි වඋොත් නම්. මේක ඔබවහසි බන්ධකි නාන්තිම දවසයි. එයි හෙම කියන්න උන්හසේ. මට බැරිවුණොත් හෙටදිහා වෙනකොට මේ රාගසිත නැති කරද. මැරිල වේලිලාගියත් මම නැගිටින්නේෙ නෑ කියල ඒකයි මේ කියන්. ම නැගිටින් නෑ මේ කර්මස්ථානය වඩන තැනින් මැරලගියත් නැගිටින් නෑහ. මට පුළුවන් වුණනොත් මැරෙන්්ඩ කලින් ඒදේ කරගන්න ම එන්නම්. නැත්තැන්ති ම එන්නෑ කියලා යන්න හැබැයි තින් සඳහන් කරනවා පහුව දෞ්දේ ලිවෙනකුට අනාගාමියවෙලයි නවතින්නේ කියලා. ඉතිින් ඒවාගේ හිතට එන රාගසිත දැන් සාමාන්‍ය සක් පුද්ගලයා ගෙස භාවේමොකක්ද ඒ රාගසිත මෙනෙහිකර කර රස විඳිනවායක එක තමයි සාමාන්‍ය පපුතජ්ජනයකි හැටිය. නමුත් ඒ රාග සිතත් එක්ක මෙනෙහිකර කර ගත කරන ගත කරන කාලය අපිරි සිදු කාලයක්නේ අකුසල් සහිත ගෙවෙන කාලයක් නිරය පැත්තට තමයි යන්නේ අපි හැමෝ මෙහෙමනි අපේ ජීවිතයේ පොඩි කාලයයි නිවන පැත්තට යන්නේ වැඩිකාලයක් අපි යන්නේ නිරේ පැත්තට එකති එනිසා මේ රාග සිත මෙරෙහිකරකර ගත වෙන කාලයක් නිරේ පැත්තටම යන කාලයක් අගඉන්සා සඳහන් කළ වීර්ය කරන්ඩ රාගසිතෙන් මිදෙන්න්්. දේශසිතෙන් මෝහෝ සිතෙන් මිදෙන්ඩ බීරය කරන්ඩවන එනිසා සඳහන් කළා පජානාති ඇයි මේ පජානාති කියල කියන්නේ එ මුලින් සඳහන් කළමට නාදිවාසේති මකද මේ නාදිවාසේති කියන වචන තේරුම නාදිවාසේති කියල කැනෙ පෞකාර සිතුවිල්ලට හිතෑ ඇතුළේ ඉන්ඩ ඉඩ දෙන්නේෙ නෑ කියන එක නාදිවාසේති. ඉට සඳහන් කළ පජහති පජහති කියල කියන්නේ ඒ පව්කාර සිතුවෙල්ල තමන්ගේ හිතක් ඉවත් කරනවා. හිතේ ඉන්ඩ ඉඩ දෙන්නෙ නෑ හිතේ ඉන්ඩ ඉඩ නොදී පෞකාර සිතවෙල්ල තමන්ග හිතෙක් ඉවත් කරනවා. අපිගම ගේඇතුළට සරපයෙක් ඇැවිල්ල ඒේ සරපයාට ගේතුළ ඉට ඉඩ දෙන්නේ නෑ අපි කැමතිනය සරපයාගේ ඉන්නවාට. සරපයාට ගේය තුළේ ඉන්ඩ ඉඩ නොදී සර්පයා ගෙදරින්. කරනවා එන ඒවගේ තමයි පජහති පවකාර හිත හිතට ඉන්ඩ ඉඩ දෙන්නඇතුව ඉවත් කරනවා. විනෝදීති නිකං අහක දාලති ඇඩිපා. දුරිම්ම දුරු කරන්ඩුව ළඟ හිටියොත්තා පහු එන්ඩ පුළුහන්ගේ හින්දා දුරිම්ම දුරු කරණ්ඩඕන විනෝදීති ඇතටම පන්න ලදාන්න්න්නඕනේ. ඊළඟට සඳහන් කලාා භ්‍යන්තී කරෝතිී කාම සිතුවිල්ලට තමන් ලඟ කොහොමෝත් ඉඩ දෙන්න නිසා සඳහන් කලා මේ කාම සිතුවිල්ලට තමන්ගෙන් ඈතට ගිහිල්ලා ඉවත් කරලා ගන්ට. ඉනිසා සඳහන් කරලා තියවා ඈතට යනවා විතරක් නෙමෙයි ඈතට ගිහිල්ල ඉන්ඩ ඉඩ දෙන්නෙත් නෑ විනාසම කරලා දෑඩ කියලා. තමන්ගෙන් ඉවත් කරලා ඈතටම දාලා විනාසම කරල දාන්නට කාම සිතිවිල්ේ. අනභාවන් ගමේති කියලා කියන්නේ නැවත නූපදිනාකාරයටම වනාස කරන්නට. එකනේ වහත් බෞධක්වාම යන් නැවවත නූපදිනාකාරයටම කලේසියේ විනාස කරන්නට. ඉතින් ආය උපදින්නේ නැතිවෙන්ඩ කෙලෙස් විනාස කරනවා කියල කියන්නේ ඒ රහත් බවිම්මද කරන්න වෙන්නේ. රහත් වෙන්න මෝන එක කරට. අං ඒ විදියට මේ කලේසියන් බැහැර කරන්න වීරිය කරන්න. මේ තවවි දිහකට කෙටියෙන්ම කියනවනං මේ සංසාරයෙන් එතරවෙෙන්ඩ වහවහා වීරය කරන්ඩ කියන කාරණාව අයිභාගිතුනආසිමේ කියන්න ඉළඟ සඳහන් කළා මේ ධර්මය ආං එහෙම මනාව සීලේක පිහිටලා මනාව ශ්‍රවනය කරන්න්න තැමි පහනවිනි ආකාර පහන මේ කතා කළ මනාව මේ ධර්මය ශ්‍රවණය කරන්න මේ සංවර පහෙන් මනවශ්‍රවන එක එකනෙ බණ අහන්ඩ කියන්නේ මේ කරුණු පහත් එක්ක ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඉන්ද්‍රිය සංවර සීලය මේ ආදී සීලයන්ගෙන් යුක්ත වෙලා. මනාව නුවනින් මෙහැයවලා ඉවසීම ඇතිකරගෙන කන්තිය සහිත ඉවසීම ඇතිකරගෙන. සඳහන්කලාා වීර්යවන්තේ කැටියට බණහන්. ආං එහෙම මනාව බනාහන කෙනෙකුට තමයි නිවැරදිවම ධර්මය ශ්‍රවණය කරපු කෙනෙක් බවඩ පත්තෙන්ට පුළුහංකම තියමු. හරියටම බණක් අහනුවනං මාර්ග පලව දෙසා බණක් අහනුවනං වෙන්ඩෝනෙ කොහොමද කියන කාරණාවයි මේ සඳහන් කරලා තියෙන්. ගිලකට සඳහ කරනවා ඉන්නතිනේ. කාරණ මුල් කාරණා පහපි සාකච්ඡා කළේ දෙවනි කාරණා පහහි පැහැදිලි කනවා මනාව තමන්ගේ හිත සංවරයි කියල කියන්නට පුළහන් වෙඩනං ඉතුරු කාරණා පහත් සංපූර්ණ වැඩෝඕනෑ මුල් කාරණා පහෙන් තමන්ගේ ජීවිතයේ සකසා ගැනීමට අවශ්‍ය කරුණු එම තමන් යහපත් ලෙස මෙහෙයවා ගැනීම සඳහා අ අත්ත සම්මා පණීදිී කලපි සඳහන් කරන්නේ තමන්ගේ ආත්මය මනාව මෙහයවන්ඩ අවශ්‍යකරුණු මෙව තරමක් සමහලාට ගැඹුරු කරු තමන්ගේ ආත්මය මනාව මෙහෙවනවා මොකද ආත්මය මනාව මෙහෙවනවා කෙලකෙන් අකුසලයට යා නොදී හැම වෙලායිම මේකරක්ින්දවන එති කරත්තේ කරත්ේ බැඳගෙන යනකොට සතාට ඕන පැතර යන්ඩ දෙන්නෑ. අපිට ඕන එපත්තට හරි මාර්ගය ගෙනියන්ඩ අපි හැමවෙලාම ඒ සතා මෙහෙවුණෝ. අංහිවාගේ ඉතාම දුර්ලබයි මනුස්ස ජීවිතය බුද්ධාන්තරය හම්බුුණෙත් පරමු දුර්ලබ විදිහෙට ඒත් දුර්ලබ මනුස්ස ජීවිතයේ ලැබිල තියෙන වෙලාවේ. බුද්ධාන්තරයත් මුණගැහිල තියෙන වෙලාවෙේ අකුසලයක් කරලා නිරේට යන්ඩ දෙ ඇතුව. තමන්ග හිත මනාව පාලනය කරගන්නවා. මනාව යොදෝනවාගෙන එක තමයි අත්ත සම්මා පනිද්දි. තමන්ව මනාව තබාගැනීම. එනගේ මනාව තබාගණ්ඩ විශේෂයෙන් සීලය දියුණු කරගෙන සීල මට්ට මකති ෙන්න්ඩුවනෑ. කීලඟට පිසි තවත් කරුණු කීපයක් සීපත් කරලා තින දුස්සීල වූ තමා සිල්වතෙක වීම. තමන්ව මනාව තියාගණ්ඩ නං දුස්සීල වෙච්ච තමන් වහාම සිල්වත් බවට යන්්ඩෝනෑ. ශ්‍රද්ධාව නැති තමන් වහාම ශ්‍රද්ධාවට එෙන්ඩෝනෑ. මසුරු වූ තමන් ති්‍යයාගවන්තෙක් වෙන් ෝනෑ. මේ තමන් මනාව පවත්වගණ්ඩ ක්‍රම මේ සඳහන් කරලතින් දුස්සීලයි නං සිල්වත්තෙන්ඩ මසුරුයි නං තියාගවන්තෙක් වෙන්ඩ ශ්‍රද්ධාව නැත්තන් ශ්‍රද්ධවන්තයෙක් වඩ. ඒ තමයි මනාව පිහිටවා ගැනීමේ තවත් කරුණු හැටියට පෙන්න්නනවා. ඊලගන සඳහන් කරන අපින්නතන දුසිල් බව මෙලොව මහා කරදර රැසකට අපි භාජනය කරනවාතු දුස්සීල බව එති මේ දුස්සීල කියන වචනය කරුණු ගොඩාක් යටද පැහැදිලි කරන්න පුළහන් වචනහැ. දුස්සීලයා කාටද දුස්සීලය කියන කියන්නේ ගහිිය අයගේ පැත්තෙන් ගත්තු පන්සල් නැත්තන් දුස්සීලයි කියෙන කියන්න පුළුවන්. භික්‍ෂූන් වහසලක පැත්තෙන් ගත්තු. සාමනේර ස්වාමීන් වහන්සේ ලානං උන්වහසේ ආරක්ෂා කරන සීලේ දසසිල් සාමනේයට ස්වාමීන් වහසලකි සීලය දසසිල් හැබැයි ඒ ගිහි අය ආරක්ෂා කරන දස සීලයට වඩා හුඟක් සංකීර්ව සීලය. සිිල්පද පා දහයම ගිහි අය සමාදං වුනත් සාමනේර ස්වාමීන් වහසල සමාදං වුනත් සිල්පද දහයම එකයි ඒ සිල්පදවල වෙනසක් නෑ. එතවට ඇයි සංකීර්ණ වෙන්නේ. සංකීර්රණයි කියල සඳහන් කළේ ගිහි කෙනෙක් සිල්පද දහයම සමාධන් වෙලා එක සිල්පදයක් කැඩුණොත් එයාට සිල්පද නමයක් ඉතුරු වෙලා තියෙනවා. තැබැයි එහෙම නෙමෙයි සාමනේරයන් වහසේ ඇතින් එකක් කැඩුනොත්. හන් සිල්ලි එකක් ැඩුණුත්. ඉතුරු සිල්පද දහයම කඩයි වැටවා. තිසරණයත් නැතුව යනවා. පැවිදි කලපු ආච්චාර්වරයගේ ඒ ආචාර්යත්තයත් නැතුවයනවා. පොරවන සිවුරු පිරිකර ආදී සියල්ලගම අයිතියා හෝසි වෙනවා. වැඩ ඉන්නේ සඟ සතු කුටියයක නම් ඒ කුටියේ ඉන්ඩ තියන අයිතිය නැතුව යනවා. ඒ බොහෝදේවල්ලඋන් හසිර අහිමි වෙනවා. ඉද මොනසිල්පදේද කැඩුනේ. වහාම ගුරුවරයට කියලා අපහු සිල් සමාදන්වැෙන්ඩ ඕන. ගිහි කෙනෙකොට නං තමන් අතින් සිෙල් පදයක් කැඩුනනං තමන්ටම සමාධන් වෙන්ඩ පුළහන් නෞත් භික්ෂුවකට එහෙම බෑ ආචාටවරයෙක් තමන්ට වඩා වැඩිමල් කෙනෙක් උපසපන් භික්ෂුවක් ඔවුන් සේලේ මත පිහිටවන්ඩ ඕනෑ. ඉති ඒවාගේ මේ දුස්සීල බව කියල කියනකොට කරුණු ගොඩක් තියෙනවා. එතවට මේ ප විකාල භෝජනය කැඩුණුත් එතකොට දුස්සීල වෙනවා දුස්සීල වෙනවාගැ කැන සිල් අපිරි සිදුවෙනවා. පන්සිල් ඔලින් එක සිල්පදය හැඩිල තාමත් පැවිද දෙෙක් වගේ පෙනී හිටිනවනම් දුස්සීලෙ. පන්සිල් කැඩනුත් සිල්පද දහැම නැවෙනවනේ එතකොට දුස්සීලයෙක්. ඉදොට විකාල බෝජනය නැතැන්. නච්ච ීතවාදිත විසූක දස්සන මේ දේවල්ලන එකක් හැඩුණොත් දුස්සීලවෙන්නේෙ නෑ. ධර්මය සඳහන් කරන්නේ ලැ්ජ නති භික්ෂුවක් කියලා. ලේ ලැජ්ජ නෙති භික්ෂූ. එෙදර උපසම්පදා භික්ෂුවක් ගාවටගියත් සතර පාරාජිකාවයන්ගෙන් එකකට ලක්වුණොත් දුස්සේ ලයි. එකලගෙන සම්බුද්ධ ශාසනය අයිතිය එතනම ඉවරයි. සතර පාරාජිකා වන්ගෙන් කට ලක්ු නොත් අය භික්ෂුවක් හැටියට මේ ශාසනී ලියෝජනය කරඩ හුට හුට බෑ උපසපන් භික්ෂුවක් කැටියට බෑ තෝන්නන් නැවත උපැවිදි වෙලා සාමනේර භික්ෂුව කැටිටිට ජීවිත කාලෙමි ඉන්න පුලුවන් උපැවිදි වෙලා පැවිදි වුනත් නැවත උපසම්පදාව ලබන්්ඩ උපසම්පදාව ලබන්් පුළුවන්කමක් නෑ ඒ පාරාජිකා පත්වයට පත්තිච්ච කෙනෙකුට. ද පාරාජිකා වෙලත් ඒක දැනහෝ නොදැන තාමත් භික්ෂුවක් හැටියට ඉන්නවනං අන්න දුස්සීලයි. නමුති අනික්සෙල්පත කැරු හම ලැද්ජනැති භික්‍ෂූන් කල තමයි සඳහන් කරන්න එහෙම බලහම මේ බුද්ධ ශාසනයේ ඇතුළේ දුස්සීලයෝ නෑ. මිනිස්සුනං නොදන්නකම නිසා දුස්සීලයි දුස්සීලයි කෙර කියනවා. නමුත් බුද්ධ සාාසනයේ දුස්සීලාය නෑ. ඒ දස්සීල නෑ කියනෙ දුස්සීල වෙච්ච ම ොකද වෙන්නේ මහනකම නැතිවෙනවා. දුස්සීල වෙච්චගමක් මහනකම නැතිවෙනවා. එරති මහනකම නැතිවනහම එයා බුද්ධහගමේද නෑනසිවරු පොරොවගත්ත මනුස්සෙක් ඉන්නවා නමුත් ඔහු ශාසනීට අයිති නෑ එන්න කවදාවත් ශාසනය තුළේ දුස්සීලියෝ නෑ ගොට දුස්සීල වෙනවත් එක්කම සාසනය එලියට විසි වෙනවා. ඒ ේ ඒකයි සඳහන්කර බුද්ධ වාසනය දුස්සීලි න හැ කියල. එතන් ගිහි සමාජයේ තුළත් පන්සිල් ආදී ආරක්ෂා කරන්න නැත්තං ගිහි දුස්සීල ගනයට තමයි යන්නේ තිසර නැත්තං පන්සිල් නැත්තං දුස්සීල ගැනයට තමයි යන්නේ. එදට මෙතන සඳහන් කරනවා දුසිල් බව මෙලොව මහා කරදර රැසකට හේතුවක්. දුසීල බව මහා කරදර රාසයකට මේ ලෝකෙදිම හේතුවා. ඉඟග සඳහන් කරනවා මේ ලෝකෙ විතරක් නෙමෙයි පරලොවදී නිරේටද හේතුවක් මෙලව කරදරයක් බරණට වස්සේ නිරේයට හේතුවක් දුස්සීල බව කියන කාරණාව පැහැදිලි කරනුන් ඉළඟට සඳහන් කරනවා සිල්වත් බව මෙලොව පරලොව දෙකේම යහපත මනාව සකසනවා මනාව යහපත් කෙනෙක් බවට පත්කරන්න හේතුවෙන නිසා එක උතුම් මංගල කාරණාවක් ද වෙනවා. සිල්වත් බව මංගන කාරණාවක්. ඉලකට පිනතිනේ රංග්‍රදී මුතු මැණික් මේ දේවල්. මේ ලෝකෙ වටින වටින දේවල් රංග්‍රදී මුතු මැණික් කියල කියන්නේ. නමුත් සඳහන් කරනවා තැන තැන තියෙන ප්‍රදේශයකට. අත් දෙකම නැති මිනිහෙක් ගිය රංග්‍රරිදී මුතුමෙනෙක් හැම්මත් තැනම විසිරෝලා අත් දෙකම නැති මිනිහෙක් මේ ප්‍රදේශයට යනවා ඒමිනිහට වැඩක් තියෙනවද ඉතින් අත් දෙකම නෑ රංග්‍රදී මුතුමෙනණෙක් හරියට තියෙනවා ඒ මෙයට වැඩක් නෑනෙ අහුලගන්න බෑනෙ අන්න ඒවාගේ කියල සඳහන් කලාා බුද්ධාන්තරයේ තියෙන මෙවන් යුගයක ශ්‍රේෂ්ඨ මනුස්ස ජවිතයක් අරගෙන ඉපදිච්ච කෙනා ඒ තමන්ට ලැබිච්ච අවස්ථාවෙන් මනාව ප්‍රයෝජන ගන්නෙ නැත්තං. සම්මා දිිට්ටිකව කුසල් රැස් කරන්න වීර්ය වඩන්නේ නැත්තං. මේ කාලෙ ඕක නොකරනවනන් ශරංග්‍රරිදී මුතුමැනිික් තියන ප්‍රදේශයකට ගියපු අධ්‍යක නැතිමිනිහෙක් වගේ කියලා. ඇයි මේ සසර කොච්චර කටුකද සංසාරි කොච්චර භයානකද? ලොවතුරා බදුරජාණන් වහසේ කොච්චර කාලෙකින්ද ලෝකෙට පහළ වෙන්නේ. පෙනතන මහාකල්ප අසංක්‍ය ගෙවෙනවා. බුදුරු නෑලෝකෙ ඉතාම කලාතුරකින් තමයි පහළවෙන්නේ දුල්ල බංච මානුස්සත්තන්. මනුෂ්‍ය ආත්ම භාවයක් දුර්ල බයි බුද්ධෝත්පාදයක්ත් දුර්ල බයි. ඉතින් දැන් අපිට මනුෂ්‍ය භවයත් ලැබිලා. බුද්ධෝත් පාදත් ලැබිලා නිකං හිතන්ඩකෝ සම්මාධිට්ික බවත් ලැබිලන්නේ. අපි ඉප දුනේම බෞද්ධ කියල කියන පවුල් පරිසරයක. දෙ එහෙම පරිසරයක ඉපදුනා කියලා බෞද්ධයෙක් වෙන්නෙ නෑ නමුත් බෞද්ධයෙක් වන්නඩ අවශ්‍ය මග හැදෙන පරිසරය බෞද්ධෙක් වන්නඩ නම් හරියටම තෙරුවන් සරණයන් ඩෙපෙයි. එතුකට ඉපදිච්ච තැනෙෙන් වැඩක් නෑ හරියට තිසරන තියෙනව නං ඔහුට කුළුහන් බුදුන්සරණෑ ය අන්ඩ භාගිතනු හස සරණයන්ද ඉතින් ඒනිසා මෙතන සඳහන් කරන්නේ. මනුස්ස ජීවිතයයි බුද්ධාන්තරයයි මේ ඔක්කොම ැබිල තියෙන වෙලාවේ ඇයි මිනිස්සු නිකරුණේ කාලි නාස්තිකරල දයි. ඇයි මිනිස්සුන් නිතරම කුසල් දහම්මොලින් ඇත් වෙලායින්නේ. ඇයි මේ සසරට මිනිස්සුන්ගේ බය නැත්තේ අංගේ කාරණාව හිතලා මේ ලැබිලතියෙන අවස්ථාවෙන්. මනාව ප්‍රයෝජන ගණ්ඩ කියලයි කියන්නේ ලැබිලති අවස්ථාවෙන් මනාව ප්‍රයෝජන ගන්ඩ ලැබිලති අවස්ථාව තමයි බුද්ධාන්තරයක ලැබිච්ච මනුස ජීවිතය මතුවට ලෝකෙ පහළවැෙන්ඩීඉන්නේ ෛත්‍රී සම්මා සම් බුදුරජාණන් වහන්සනේ ඒ ශාසනයේ බැරිවෙලාවත් මගෑරුුණුත් ආයේ මහාකල්ප එකයි බින්දු එකසිය හතලිහත් බුද්ධශූ්‍යයියි මේක ඉතාම වටින කාලයක් අපි ගැනනම් කතා කරනු කොට කොච්චර දීවල් කතා කරන්න ඔන්න ඇද මේක ඉතාම වටින වටින කාලයක් බුද්ධාන්තරේක ලැබිච්ච සම්මාධිට්ටික ශ්‍රේෂ්ට මනුස්ස ජීවිතයක් මේ තියෙන්න්නේ. එත අපි උපදුනාට සම්මාධිට්ටික බව ම කල්හිීම පිට ලැබෙන් න ඒගනි සඳහන් කලි සම්මා දිට්ටිකව කෙනෙක් ජීවල් ජීවිතයක් ලබන්්ඩ පෙරකරපු පින් ගොඩක් වියදැන් කරන්න ඕන කියලා දෙ මමනං කියන්නේ මේවාගේ රටක ඉපදෙන්ඩ තවත් පින්විය දැන් කරන්න ඕන ලංකාවවාගේ රටක ඉපදෙන්ට ද මේකාලෙනං හිතන්නේ මේවාගේ රටක් ජීවත්තෙන්න්නට හොඳ නැති රටක් කියලා එහෙමහිතෙන්නේ බනාලා නැති කෙනෙකුට පුද්ගලයන්ගේ වැරදි ඕන තරන්තියෙන්ට පුළුවන් නැවත් තමන්්‍ය වැරදිනං නිවනට යන්න බලාපොරොත්තු වෙන වනං සුගතියට යන්න බලාපොරොත්තුව වෙන වනං මෙහෙම රටක් ආයි හම්බෙන්න කොහෙව දේර්ගව කතා කර යුතු පැත්තක් ඒක මෙහෙම සඳහංකලොත් නැ අපි රතන සූතරයේ පටන් ගන්න කොට වතක් කලානේ ක ලක්ෂයක් සක්වලේ ආගඥ්‍යාව පතුරෝල දේශනා කරව සූත්‍රයක්ක කියලා එකනි කෝටි ලක්ෂයක් සක්වල බුදුරජාණන් වහසගේ බුද්ධ රාජ්‍යය. මේ බුද්ධරාජ්‍යයේ අගනුවර ලංකාවයි කලකිීවූ එක වරදිින් නැතිවෙයි කළෙ හිතවා. එම සඳහනක් නෑ මම මේ කෝටි ලක්ෂයක් සක්වලේ මේ රටට ලැබිල තියෙන භාගිතුන් වහසගේ කරුණාව වෙන කොහටද ලැබුණ කියලා පිදන්නේ. නිකං හිතන්නකෝ පරනිර්වාණ මංචකයේ සැතපිලා ධාතුන් වහසලා අධිෂ්ඨාන කරනකොට මහා ධාතුන් වහසල හත් නම අධිෂ්ඨාන කරනවා ඒ හත් නම අධිෂ්ඨානක කරන්නේ සක්වලවල් කෝටි ලක්සක දැනනි. සක්වලවල් කෝටි ලක්සකට ත් ම අධිෂ්ඨාන කරිසයි. බෙදුුණොත් සක්වල හතකට විතර ඉබදෙන්න්න පුළුවන්. නමුත් පිනතින මොන හේතුවක් හින්ඩද ඒ හත්නමින් හතර නමක් මේ රටේ වැඩෙඉන්නේ. තේර නො දෙකොට මොන තරම් භාග්‍යයක් තියෙනවාද කියලා. දළදා වහන්සල දෙනමක් ලංකායි වැඩඉන්න. මහනුවර වාමදළදා වහන්සේ වැඩඉන්නවා? සෝමාවතියේ දකුණු දළදා වහන්සේ වැඩ ඉන්නවා. ූාරාම මහසඇයි ජමක ප්‍රාතිහාරය දක්වලා අතර වුණ අකුධාතුන් වහන්සේ. සඳහන්කලේ දෙව්ලවඉද ලබාගිතුන් වහස නවතින්ටම ලංකාවට වැඩිය කියලා. එ ලංකාවට වැඩමෝනුකොට ජමකමාත්මහා ප්‍රාතිහාරය දක්වලා තමයි චෛත්‍ය ගරබය වැඩ. හිට අමතරුව ලොතුරා බුදුරජාණන් වහසගේ විශාලතම සරවගඥ්‍ය ධාතුන් වහසල්ලාට ාතුන් වහස. නරල් තලයේ සේරුවා විලමංගල මහසැයි අදත් කෝටි දොළහක නාගසේනාවක ආරක්ෂාව යටති අදත් වැඩඉන්නවා. ද බාන සක්කොලවල් කෝටි ලක්ෂේකට අධිෂ්ඨාන කරකු ධාතුන් වහසෙලනේ. අනිත් එකමල් කෝටි ලක්ෂයක් සක්වලේ භාගිතුන් වහසගේ ධාතුන් වහස වැඩි ප්‍රමාණයක් එක තැනක වැඩඉන්නවනන් ඒ අනුරාධපුරී මහසහය ධාතුගරබය ඇතුළින්. මහා චීතය ධාතුව වර්භ ඇතුළෙ තම ඩියෙන්ම වැඩඉන්න තැන. ඊට අමතරව ලංකාව ගැන කල්පනා කරහම අපි ගමනක් යන්න කියලා නමුත් අපේ ගෙදරින් එල්ලියට බැස්සහම හැතැක්මක් හමාරක් යැනකොට පන්සලා හැතැක්මක් හමාරක් යනකොට පන්සලා එහැම පන්සලකම චෛත්‍යවල් සුදෝසුදුවට අහස උසරකොල් ආසත් නැගීලා මේ සෑයි ඇතුලි ධාතුන් වහසල දරාගෙනනෙ වැඩයින්න ලංකාව කියල කියන්නේ ඒ අතින් බැලූත් හැබැවිම්ම මේ රට ධාතුමන්දිරය ඒවාගේ රටක උපදින්ඩ සුළුපටු කුසල කරමයක් තියෙන්ඩෝ නැද. ඉතින් ඒවාගේ රටක ඉපදිලා එෙනක් ඇයි ප්‍රෝජන නොගන්නේ ඒකයි සඳහන් කලේ රං්‍රදිී මුතුමැණික් විසුරෝවල තියන ප්‍රදේශයකට අදධෙකමැති මිනිහෙක් ගෙනෙහිලදැමොත් එ මිහිට පලත්නෑ ඒ වගේ මේ තරන් කොච්චර වටිනාකං පිට ලැබිලැතිබුණත් පෙරකරපු පින්වියදන් කරලා මේවාගේ පුුණ්‍යවන්ත රටක ඉපදිලා හිටියත් ඒකෙන් ප්‍රයෝජන නොගන්නවනං එපු ජෙලැගෙන් ඇති වැඩක් නැෑ.ඒ නිසා මේවාගේ වාසනාවන්ත රටක ශ්‍රේෂ්ඨ සම්මාධිට්ඨික මනුස්ස ජවිතයක් ලැබිල තියෙන වෙලාවි හිස් අතින් මෙලවින් නොයා බොහොම සතුටින් මෙලවිින් පිටවැඩ පුළුවන් ජීවිතයක්ම තමයි හැමවෙලාම ගොඩනගණ්ඩෝනි. එන ඉන්නතන ධර්ම දේශනාවට වෙන් වෙලා තියෙන කාලයේ නිමා වෙලා නිසා. උතුම් වූ රතන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිදුකරන හයවෙනි ධර්ම දේශනාව අපි අද මේ විදිහට නවත්වමු තාමත් අවිසාකච්ඡා කරමින් ඉන්නේ දේශනාවේ දෙවැනි ගාතාරත්නය. මෙ දෙවනි ගාතාරත්නයට අනුව සංවරයේ පිළිබඳව තමයි සාකච්ඡා කර කර හිටිය. අපේ සංවර විනේ කියන කාරණාවයි ඒ සංවර වින ආකාර පහකට බෙදෙනව කියලා ඒ කරුණු පහයි කටියෙන් සාකච්ඡා කළා. ඒ වගේම තමයි පහනවිනයත් ආපහු කාරණාව පහකට බෙදෙනවා. අපේ ණ පහනවිනේ ආකාර පහ ඊළඟ දේශනාවෙන් සාකච්ඡා කරන්නට ඉඩතියලා ධර්ම දේශනාවාද මෙතැනින් නිමාකරමු.